හරි අපි සුදානම් ඔබත් බලාපොරොත්තුෙන් හිටිය අපි විරාමයට පෙර ආතුව නම් කරලම සදහන් කරපු නිසාද කා සමගද මේ පිළිසඳර කියන එක ප්‍රකාශ වීමත් එක්ක එතුමනුත් සුදානම් ආයිබෝන් සුබ උදෑසනක් කියලා ඔබතුමන්ව පිළිගන්නවා ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සමාජික අන්තර් සමාගම් සේවක සංගමේ සභාපති වසන්ත සමරසිංහ මහත්මන් වෙලෙස පිළිගැන කතාබහ ආරම්භ කරනකොටම මට ඔළුවට ආවේ මේ अभी खाली तो मुने कहूँ ना नहीं मेरे तो मैं कोविड बसंगत तत्त्व मुल्ला दिए रे तीनों दवसल हम भी दिए तो तुम हितवे ने ना वत बतावा मैं क्या ना मीठा आदर्श का कारण मैं हम कथा करा मैं वेकल हितवे ने अभी प्रार्थना करे थे तुम दवसल ना वक्त आप इतने ना वत एक कारण मातु कर कथा करा सुरक्षित भाव उपदेश विधिमत्व क्रियात्मक विशेष सौख्यांशवलट कार्यभारे वेडिविलाती पीएचआई महत्वरुंट मेक अति विशाल बरक बाट पत्लाती अभी दकीन मे विला आंडव रुपया पंद धीमनाव दिबिचुनंदुदेन्नतिलाती बस्नाहिर पलाते समहर प्रदेश मिनसु खंड नति तत्ट पत्लाती मुखद मे तत् दिए उप मतक्रवागे पलवीन रेलो दवसर हतलिया पन उपरीम वार्ता वेचावस्था पिता උපරිමාවෙ 41ක් වාර්තා වෙච්ච දවසක්. හැබැයි අද වෙනකොට අපි දන්නවා 7800 දවසර වාර්තා වෙන රෝගී. ඒක රටේ තත්ත්වය බරපතල තත්ත්වයකට හැරිලා තියෙනවා. මේ තත්ත්වය ඇතුලේ ආණ්ඩුවේ මැදිහත් වීම වැඩි විය යුතුයි. ඒ නිසා දැන් ආණ්ඩුවට 3-2ක් නැහැ රුපියල් 5000 දෙන්න කියලානේ පහුගිය කාලයක. දැන් 3-2ක් තියෙනවා 20 වෙනි ව්‍යවස්ථාව සංශෝධනය කරනවා තියෙනවා ජනාධිපතිගේ බලයක් තියෙනවා කරන්න බැරි දෙයක්වත් නැති වෙලා තියෙනවා දැන්. ඉතින් එහෙමනම් පෞද්ගලිකාංශයේ ඒ වගේම අසංවිධිතව වැඩ කරන
දෛනික පඩියට වැඩ කරන සේවකයන්ගේ පාරායිනේ කැඳ කෝප්පයක් විකුණලා පලා මිටියක් විකුණලා ජීවත් වෙච්ච මිනිස්සයාගේ තුන් හතර දෙනාට රස්සාව දීලා සුළු ව්‍යාපාර කරපු අයට අද කඩකුලි ගෙවන්න බැරිලා තියෙනවා වාහනකොට. එතකොට එතැනට පත් වෙලා තියෙන සියලු දෙනාට සහනයක් දෙන සහන පැකේජ් එකක් ආණ්ඩුව දෙන්න ඕන. මොකද අපි දන්නවා ඔබ අපි හැමෝම දන්නවා රටක් හැටියට දැන් අපි මුණ දිලා තියෙන තත්ත්වේ. එක්කෝ රට වහන්න ඕනේ නැත්නම් රට වහන්න නැතුව මෙහෙම යන්න ඕන. රට වහන්න බැරි තත්ත්වේ ආර්ථිකයක් ලෙස අපි මුණ දිලා තියෙනවා නම් ඒක අපි හැමෝම බාර අරගෙන රට විවෘතව තියෙන ප්‍රදේශවල තනිත් ප්‍රදේශවල තත්ත්වය කළමනාකරණය කිරීමට අවශ්‍ය මග පෙන්වීම් ආධාර ආණ්ඩුව ලබා දිය යුතුයි. දැන් මේකට මුහුණ දීමට අවශ්‍ය කරන පහසුකම් අපි මාණ්ඩුවේ කාර්යභාරයෙන්. එහෙම නොකළොත් එහෙම අද බස්නාහිර පළාතේ මම දැක්ක සමහර Facebook පිටුවල සඳහන් කරලා තියෙනවා. තව ටික දවසක් යනකොට මේ කොවිඩ් ගෙවල් හැදිලා ගෙවල් වල නවත්තලා තියෙන මිනිස්සු පාරට බැහැලා කෑම හොයන්න පටන් ගන්නවා. ඒක තව වසංගතයක් බවට පත් වෙනවා. මිනිස්සු මේ 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 කතා නිකන් කියන ඒවා නෙමෙයි මේවා. තමන්ට දරා ගන්න බැරි වුණාට පස්සේ එන්න පුළුවන් තත්ත්වය. වෙළඳ කලාප වල වැඩ කරන බෝඩින් වල ළමයි ෆොටෝ ගහලා දානවා අපිට කන්න නැහැ කන්න දෙනක් දෙන්න කියලා. අපි කියන්නේ සමහර ආයතන අපි කතා කරා ඒ අය රුපියල් 2000ක බඩු මල්ලක් දුන්නා 95ක් මෙහෙම කරන්නේ නැහැ. ඒ නිසා BOI එක බලන්න ඕනේ ආයතන වලට උපදෙස් දෙන්න ඕනේ වහාම තමන්ගේ සේවකයන් බලා ගන්න. වැඩගත් මෑන් පවර් සේවකෙනුත් මේ මොහොතේ බලා ගන්න මාසයක් දෙකක් කියන කාරණේ කියන්න ඕනේ. ඒ අයට මේ ලක්ෂ ගණන් පඩි දෙන්න නෙමෙයි දෙන්න තුන් දෙනා ඉන්න පවුලට ජීවත් වෙන පුළුවන් බඩු මල්ලක් දෙන්න ප්‍රගීත් මැදිහත් නොවුනොත් එහෙම සසරණ. ඒ නිසා මේ කොවිඩ් තත්ත්වය අද රටක් හැටියට අපි අභියෝගයකට මුහුණ දීලා තියෙනවා අවදානමකට මුහුණ දීලා තියෙනවා. ඒක දවසෙන් දවස රෝගීන් වැඩි වෙනවා. ඉතින් පහුගිය සතියක් විතර ඇතුළත 6 දෙනෙක් මිය ගියා අපිට වාර්තා වුණා. එතකොට ඒ තත්ත්වය ගත්තාම ටිකක් සරල නෑ. දැන් ඉස්සරහට මේ තත්ත්වය වර්ධනය වෙන්න පුළුවන් රෝගීන් වැඩි වෙලා තියෙන තත්ත්වයක් නේද? ඉතින් අපි රටක් හැටියට මේකට මුහුණ දෙනකොට ආණ්ඩුවේ මැදිහත් වීම, සොයා බැලීම සහ පසුවිපරම ප්‍රමාණවත් නෑ. දැන් මේ ඔබ කියන කාරණා ඇතුලේ පොඩි අපිට ගැටළු මතුවෙන තැනුත් තියෙනවා. දැන් එක පැත්තකින් රජය විදිහට ඍජුව සහන දීමේ හැකියාව තියෙන අවස්ථා හඳුනගෙන ගම්පහ දිස්ත්‍රික්කයේ එහෙම පවුල් නිරුධානයට ලක්වන පවුල් වලට දීමනා ලබා දීම සඳහා බඩු මල්ලක් ලබා දීම සඳහා කටයුතු කරනවා කියන එක දැන්ට ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. ඒ හැරුණාම ඔබ කියන සමහර කාරණා රජයට නිර්දේශ කරන්න පුළුවන්. හැබැයි ඒවා ඒ ආයතන මගින් සිදු කළ යුතු තාක්කන්ත දැන් සේවක ප්‍රවාහණයම ගමු සුළු කාරණාවක් අපි ඒක රජයටම ඍජුව කරන්න පුළුවන් කාරණාවක් නෙමෙයි යම් නිර්දේශයක් ඉදිරිපත් කරන්න පුළුවන් ඒ ආයතනය සඳහා කටයුතු කළ යුතුයි. දැන් ඊළඟට ගත්තාම මේ මිනුවන්ගොඩ පැත්තෙන් මේ තත්ත්වයේ උද්ගත වීම පිළිබඳව නීතිපතිවරයාම පොලිස් ප්‍රතිවරයාට දැන්වලා තියෙනවා හොයන්න ඕනේ CCTV පරීක්ෂණ ආරම්භ කළා තියෙන කොහොමද මේ තත්ත්වය උදා වුණේ කියන එක පිළිබඳව. ඉතින් මේ මේ කාරණා ගත්තාම මම අහන්න ගියේ ඔබතුමාගෙන් අපිට කියන්න පුළුවන් රජය මේවා කරන්න ඕනේ රජය බලන්න ඕනේ මේ ඔක්කොම රජය සමහර නිර්දේශ ලබා දුන්නත් ඒ සම්බන්ධ මාර්ග උපදේශ ලබා දුන්නත් ඒව ක්‍රියාත්මක නොවනකොට ඒ වගේ කීම පිළිබඳව අපිට ප්‍රශ්නයක් එනවනේ. ඔව් ඔබ හොද තැනකට මේ ප්‍රශ්නේ ගෙනාය මට ඉදිරි ප්‍රගිත්. ඒ කියන්නේ රජයට ඔක්කොම කරන්න බැරි වෙයි. ඔබ කිව්වා වගේ පෞද්ගලික අංශයේ ආයතනකට ප්‍රවාහන පහසුකම් දෙන එකට නිර්දේශය දීලා ඒ අනුව වැඩ කරන්න කියලා කියන්න පුළුවන්. ඔබ දකින්න ඇති පහුගිය දවස්වල ආයෝජන මණ්ඩලයේ දුන්න තමන්ගේ සමාජිකයන්ට ආයතන 1800ක් පමණ තියෙන ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි ආයතන BOI approval ආයතන. ඒ ආයතන කිව්වා ඔයගොල්ලෝ PCR කරන්න පටන් ගන්න ඕනේ කියලා. එතකොට දැන් ඒ ආයතන PCR කරලා අදාළ වාර්තා දෙන්න ඕනේ අදාළ සෞඛ්‍ය බලධාරීන්ට. එතකොට ඒගොල්ලෝ දවසකට 10ක් නැත්නම් 105ක් 102ක් සේවක ප්‍රමාණයන්ගේ randomly අරගෙන කරනවා. ඒ වගේම පාරේ බස් එක නැති වුණාට පස්සේ අදාළ ආයතන ප්‍රවාහන පහසුකම් ලබා දීම පිළිබඳව නිර්දේශයක් දුන්නාට පස්සේ ආයතනයේ නිර්දේශය අනුගමනය කරනවා. ඒක චෙක් කරන්න පුළුවන්. පොලිසිය ඉන්නවා. ඒව බලනවා. PHI මාත්‍රුන් ඒව බලනවා. ඒතර ඒ අය පාරේ බස් එකේ ගිහිල්ලා යනකොට එනකොට සමහරට ආයතනයත් ඒක හොඳ නැහැ. ඒ නිර්දේශ නිශ්චිතව දෙන්න ඕනේ. ඒක එහෙම නැති වුණොත් එහෙම වෙන්නේ අර ඔබ කිව්වා වගේ මගහරින්න පුළුවන්. ඔබ දැක්ක පහුගිය දවස්වල අපිත් දැක්ක දැන් මම ඊයේ දැක්ක එක මේ ප්‍රවෘත්තියක් විකාශනය වෙනවා පොලිසියෙන් මිනුවන්ගොඩ බඩු බෙදෙනවා. ඔබ හිතන්නේ මිනුවන්ගොඩ වැහුවේ කවද්ද කියලා. දැන් මිනුවන්ගොඩට බඩු බෙදන්න පොලිසිය යන්නේ ඇයි? පොලිසිය කාර්යභාරය බඩු බෙදන එක නෙමෙයිනේ. හැබැයි පොලිසියටත් බඩු බෙදන්න වෙලා තියෙන්නේ. ඒ අදාළ රාජ්‍ය යාන්ත්‍රණය තුළ ක්‍රියාත්මක කරන මුල් ගම් පහට මුල් පොලිස් සසම් පහට රුපියල් 5000 දෙන්න කටයුතු කරා. හැබැයි අනිත් අයට නැහැ. දැන් කොළඹ මෝදර මට්ටක්කුලි ওই ප්‍රදේශවල ජනතාව මාළු කඩේ ගිහිල්ලා වැඩ කරන ගොඩක් අය ඉන්නවා. හැබැයි මේ මිනිස්සුන්ට මාළු කඩේට යන්නත් බෑ. මාළු කඩේ දැන් ලෙඩේ වැඩිලා තියෙන ඊට පස්සේ ගෙදර ඉන්න වෙනවා. ඒගොල්ලෝ ජීවත් වෙන්න කොහොමද? ඒගොල්ලන්ට මොකද්ද තියෙන වැඩපිළිවෙල? කොළඹ කොටසක් වැහුවා. දැන් කොළඹ මේ පැත්තත් වැහුවා, අනිත් පැත්තෙන් පිළියන්දල ඔය පැත්තෙන් හෝමාගම් පැත්තත් වැහුවා.
ඒ පැතිවල ඉන්න ජනතාව බලා ගැනීමට අවශ්‍ය කරන මැදිහත් වීමට අවශ්‍ය ක්‍රියාවලියක් ආණ්ඩුවර තියෙනවා. ඒ වගේම මේ ක්‍රියාවලිය හරියට ක්‍රියාත්මක කරනවද බලන්න පොලිසිය සෞඛ්‍යංශ තියෙනවා. ඒ නිර්දේශ නිසිලස යනවා නම් ඒවා ක්‍රියාත්මක වීම පිළිබඳව ආයතන වලටත් වගකීමක් තියෙනවා. ඉතින් අපි කියන්නේ පෞද්ගලිකංශයේ ආයතන වලට මේ නිර්දේශ ලබා දීම හොඳ BOI එකට කියන්න පුළුවන්. ඒ වගේම ආණ්ඩුවර මේවා චක්‍රලේඛනිකුත් කරන්න පුළුවන්. මේ විදිහට ප්‍රවාහන පාසුකම් සපයලා මේ මාස දෙක හරි තුන හරි සේවකයන් ගෙන්නන්න. ඇත්තටම ගත්තොත් එහෙම අපි පෞද්ගලිකංශයේ වෘත්තීය සමිති ව්‍යාපාරය ඇතුළේ අපි දකිනවා සමහර ආයතන ස්වේච්ඡාවෙන් මේ தත්ත්වයේ එනකොට මේගොල්ලෝ කිව්වා අපි සියලු සේවකයන් ප්‍රවාහන පාසුකම් දෙනවා. ඒ ප්‍රවාහන පාසුකම් දීලා ඒගොල්ලන්ටත් ඊට වගකීමක් පැවරුවා. ඔයගොල්ලෝ එහෙම යන්න එපා. කිවල් වල කටට කියන්න අපිට මේ தත්ත්වයේ ඇතුළේ ඔයගොල්ලෝ ගෙන්න ගත්තා ගිහිල්ලා දානවා. රෝගය ආවත් ආයතන ඇතුළට අපි හැමෝටම රස්සාවක් නැති වෙනවා. ඉතින් ඒතකොට මිනිස්සුන්ටත් වගකීමක් තියෙනවා ආයතනෙත් එක බාරගත්තා. ඉතින් මං කියන්නේ එහෙම ස්වේච්ඡාවෙන් කරන ආයතනක් තියෙනවා. හැබැයි මේක පොදු වගකීමක් ලෙස දැකමින් මේ වෙලාවේ මේ වැඩේ කරේ නැත්නම් එහෙම මේක සියලු දෙනා එකේම ආවොත් ලෙඩේ වැඩි වෙන්න පුළුවන්. ඒ වෙන වෙන වගේ ආපුවාම එකිනෙකට හැදෙන එක නැති වෙන්න පුළුවන්. ඔහොම විවිධ කතා කිය කිය මේක මග හරින්න හදන එක නෙමෙයි මේ වෙලාවේ පෞද්ගලිකංශෙත් වගකීම ප්‍රවාහන පහසුකම් දීලා මේ වැඩ කරන ආයතන වල සේවකයන් සුරක්ෂිතව ගෙන්වලා වැඩ කරගන්න. ඒ වගේම එයා යවන්න. මොකද එහෙම නැත්නම් ඒගොල්ලෝ ඊට පස්සේ තෝරන පඩිය කපන්න. කොහොමද මිනිස්සු ජීවත් වෙන්නේ? එදිනෙදා වැඩ කරන මිනිස්සුන්ට ආදායමක් නැතුව තියෙන වෙලාවේ රස්සාවක් කළා ජීවත් වෙන මිනිස්සුන්ගේ පඩිය කපන්න පටන් ගත්තාම මේ මිනිස්සු ජීවත් වෙන කමාරු වෙනවා. මට ඊයේ දවසේත් ගම්පහෙන් කතා කරා ව්‍යාපාරිකයෙක්. එයා ළඟ 29 දෙනෙක් වැඩ කරනවා. එයාගේ තියෙනවා උඩාර ව්‍යාපාර හත අටක්. ඉතින් එයා සාමාන්‍ය 59 දෙනෙකුට ඔක්කොම රස්සාව දීලා තියෙනවා. ඔක්කොම ගත්තාම එක තැනක ඉන්නවා 29ක් වැඩ කරනවා. ලක්ෂ 2000ක් එකහමාරක් ඒ කඩේට කුලිය දෙන්න ගිය මාස ගිය පාර කොවිඩ් වෙලාවෙත් මාස දෙකක් වහලා තිබිලා කුලිය දෙන්න වුණා. දැනුත් ආපහු වෙලා තියෙන්නේ කුලිය දෙන්න වෙනවා. දැන් අපි මාසෙකට කිට්ටුයි වහලා කියනවා. ඉතින් ආණ්ඩුව අඩුම ගානේ මේකට අදාළ කඩ කුලිය ගන්න එපා කියන නෙමෙයි 150ක් ගන්න කියලාවත් ආණ්ඩුව පැත්තෙන් කිව්වේ නැත්තම් ප්‍රශ්නයක් වෙනවා ව්‍යාපාරේ. හොඳ කාරණාවක් මතු කරන්නේ ඒකත් එක්ක දැන් එකක් මම අහන්න හිටපු කාරණාවක් තමයි මේ කුලී ප්‍රශ්නයත් බරපතලයිනේ. අපි ගිය වතාවේ මතන මේ ගැන එච්චරටම කතා වුණේ නැහැ. නමුත් දිවාස කුලියට අරගෙන ඉන්නයි ඉන්නවා, ව්‍යාපාරික ස්ථාන කුලියට බද්දට අරගෙන ඉන්න මේ සම්බන්ධ පොදු එක එක තැනකට ඒ මේ කියන්නේ රජය මගින් දැන් සමහර කාරණා පිළිබඳව කියන්නේ දැන් අපි දැන් ලීසින් එකට කිව්වා වගේ ලීසින් එකට සහ අවසාන වශයෙන් ආයතන වලට කිව්ව සේවක සංඛ්‍යාවෙන් 50ක් භාගයක් පමණයි ගෙන්වන්නේ. මේ අදි එහෙම තැනකට යාම ඔබ දකින විදිහට මේ වෙලාවේ අවශ්‍යද කියන එක එකක්. ඊළඟට මට අවස්ථාව දෙන්න මෙන්න මේ කාරණාවත් ඔය ගමන් මේ ඉදිරිපත් කරන්න. මේ කප්පාදුව ගැන ඔබ කතා කරනවනේ වැඩ සමාලලට අපිට දකින්න තියෙන තත්ත්වයක් තමයි ඉහි බලපෑම. මේ ඇතිවන තත්ත්වයන්ගේ බලපෑම යම් ආයතන වලට දැනෙන්නත් පෙර ඉඳන්ම ඒක සේවක පඩියෙන් කප්පාදුව වෙන ස්වරූපයකත් අපිට පෞද්ගලිකංශය දකින්න පුළුවන්. ඇත්තම ප්‍රශ්නේ ප්‍රගීත් ඔබ කලින් ඇහුවා වගේ දැන් ආණ්ඩුව දුන්නනේ වාහන ලීසින් එක මාස 6ක් ගෙවන්න එපා. ණය වාරික ගෙවන්න එපා. එතකොට ඒ ආණ්ඩුවට ආයතනගත තැන් වලට නිශ්චිතව කියන්න පුළුවන් මේක කරන්න එපා කියලා. ඒ වගේම රටක් හැටියට ඔබ කිව්වාගේ කුලියට ව්‍යාපාර කරන කුලියට ජීවත් වෙන. ගෙවල් අරගත්ත අය ඉන්නවා. වාහන ගත්ත අය ඉන්නවා. ඒ වගේම හැමෝම මේ තත්ත්වය ඇතුලේ ලොක්ඩවුන්. එතකොට මේ ප්‍රදේශවල ජනතාවට කියන්න පුළුවන් ඔබ නේද? එතකොට ගිවිසුම් ගත වුණත් නීතිය ඉස්සරහට ගියත් ආණ්ඩුවේ තීරණයක් නිසා ඒක දෙපැත්තටම එතකොට සාධාරණයක් වෙනවා. 150ක් කුලියෙන් ගන්න. ඔබ ව්‍යාපාරයක් කරනවා, මම ව්‍යාපාරයක් කරනවා, තව කෙනෙක් ව්‍යාපාරයක් කරනවා වෙන්න පුළුවන්. හැබැයි අපි තුන්දෙනාම කඩකුලිය ගෙවන්න උනොත් අපි තුන්දෙනාම ව්‍යාපාර වහලා තිබුණොත් අපි තුන්දෙනා අර්බුදයට ගියාට පස්සේ අපි ළඟ වැඩ කරන මිනිස්සු අර්බුදයට යනවා ප්‍රගීත්. ඒකට ඒ ආයතනේ පවත්තන්න ඔයා විසින් එයාටත් කඩකුලිය හම්බ වෙන්නේ නැති වෙනවා. ඒ නිසා හොඳම එක තමයි මේ වෙලාවේ එවැනි ආණ්ඩුවේ නිර්දේශ දෙන්න ඕනි. එහෙම නැති වුණොත් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් ඒක එක පැත්තක ආණ්ඩුවක වගකීමක් මේ මොහොතේ මෙවැනි තත්ත්වයන් වල. ඔබ අහපු අනිත් ප්‍රශ්නේ දැන් මේ ප්‍රදේශ මේ ලොක්ඩවුන් කරලා තියෙන ප්‍රදේශවල ආයතනවල සේවකයෝ ආයතන වහන්න ඕන කියලා අපි කියන්නේ නැහැ. අර ඔබ කලින් කිව්ව වගේම මේක එන්න කලින් මේ ආයතන වහන්නත් කලින් නිෂ්පාදන ක්‍රියාවලිය කරන ආයතනවලත් පඩි කපන්න පටන් ගත්තා. අතිශය වැරදි ඒ තීරණේ. දැන් සංචාරක ව්‍යාපාරය වගේ තැන්වල පහුගිය අප්‍රේල් මාසයේ පාස්කු ප්‍රහාරයේ සිට මේ සංචාරක ව්‍යාපාරය බිඳ වැටුණා. ඊට පස්සේ දේශීය සංචාරකයන්ගේ යන්තම් එක ගොඩ නැගීගෙන එනකොට ඔන්න ආපහු ගියේ පෙබරවාරි මාසේ ඉඳන් කොවිඩ් ආවා. එතකොට දැන් ආපහු සංචාරක ව්‍යාපාරයේ හොඳම කාලේ තමයි ප්‍රගීත් දෙසැම්බර් අප්‍රේල්. දැන් ඒ කාලේ ඉවරයි. දැන් මේ ඉන්න ඉස්සරහට ඕෆ් සීසන්. එතකොට මේ කොහොමත් මේ කාලය තුළ සංචාරක ව්‍යාපාරයේ අර්බුදයක් තියෙනවා.
එතකොට සංචාරක හෝටල් ආශ්‍රිතව ලක්ෂයකට ආසන සේවකයන් ප්‍රමාණයක් රැස්සා කරනවා. එතන මේ අයට අදාළව ගත්තාම යම් ප්‍රමාණයක සහනයක් ලබා දෙන ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනේ. ඒ අයගෙත් පඩියෙන් භාගයක් කපනවා කියන එක නෙමෙයි. හැබැයි එයාට පඩියෙන් භාගයක් ලැබුත් අමාරු. මොකද සංචාරක ව්‍යාපාර ලොකු පඩි නැහැ. හැබැයි ඒක එහෙම පැත්තක තියෙද්දි මේ කර්මාන්ත එදිනෙදා වැඩ කරන කර්මාන්ත මේ මාකට් එක එක එකක්වත් ඉතුරු වෙන්නේ නැතුව වෙළඳපළට යන කර්මාන්තත් පඩි කපන්න යෝජනා කරන ඔබ කියනවා. ඒවා අතිශය වැරදි. ඉතින් අපි වෘත්ති සමිති තියෙන තැන් වල අපි මේවා ඉඩ දෙන්නේ නැහැ. එහෙනම් මේක පාවිච්චි කරලා කොවිඩ් වලින් ගොඩ යන්න හදන්න එපා. කොවිඩ් රටට වසංගතයක් වෙනකොට Tamanට වසන්තයක් කරගන්න හදන්න එපා කවුරුවත්. මේ සමහරු ඉන්නවා කොවිඩ් Tamanට වසන්තයක් කරගන්න හදනවා. මේක ඇස්සේ ලයිට් බිලත් නොගවා ඉන්න සේවක පඩියත් කපලා දාන්න පරණ ණයාරිය සුත් තියෙන ඒවත් කපා ගන්න පුළුවන් නම් ඒවත් බේර ගන්න පුළුවන් වෙන විදිහ උපක්‍රම හදනවා. අපි කියන්නේ ඒක කරන්න යන්න එපා. පෞද්ගලික අංශ සේවකයා ජීවත් වෙන රස්සාවක් කරන්න. ඒ නිසා ඒ අයට ජීවත් වෙන රස්සාවක් කරන මිනිහගේ පඩිය කපන යෝජනා දාන්න එපා. ඒ අය ට්‍රාන්ස්පෝර්ට් එකක් දීලා ගෙන්න ගන්න. ඒගොල්ලෝ පැයට වැඩ කරන්න ලෑස්ති. ඉතින් වැඩ කරන්න ලෑස්ති මිනිහා වැඩ කරලා ගෙන්න ගන්නවා මිස ඒ මනුස්සයාගේ පඩිය කපන සැලසුම් හදන්න එපා කියන එක තමයි අපිත් මේ වෙලාවේ කියන්නේ. ඔබ ඊටම වටිනා කාරණාවක් මතු කරන්නේ සහ මේ මෙද කුලි කාරණාව ගැන කතා කරපු නිසා අපි විරාමයකට තැන්වෙනි. මම මේ කාරණාවක් එකසු කළොත් හොඳයි කියලා හිතනවා. ඇතම් කුලි හිමියන් බොහොම සාධාරණව සමාලට සත පහක් නොගත්තු නිවෙස් ව්‍යාපාරික ආයතන කුලියට බද්දට දීපු අයත් හිටියා. සමහර අය කොටසක් ගත්ත අය හිටියා. සමහරු නම් සම්පූර්ණයෙන්ම අය කරගත්ත අයත් පහුගිය කාලේ හිටියා. ඉතින් මේ තුන් කොටාසයක් ඉන්න නිසා තමයි එක වැඩපිළිවෙලක් එක ක්‍රමයක අවශ්‍යතාවය පිළිබඳ අපි මතු කළේ වර්තමාන තාක්ෂණ පිළිබඳව අපි සාකච්ඡා කරමින් ඉන්න ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍යම කමිටු සමාජිකයේ වගේම අන්තර් සමාගම් සේවක සංගමේ සභාපති වසන්ත සමරසිංහ මහත්මන් එක්ක දැන් මේ විරාමයට පෙර ආතු අපි කරුණු කාරණා කතා බහ කරේ කොවිඩ් වසංගත තත්ත්වයට අදාළව මේ රටේ නැවත මතුවලා තිබෙන තත්ත්වයේ සේවකීන්ට ඇති වෙලා තිබෙන ගැටලු සේවක සේව දෙපාර්ශවයෙන් අපි මේදී අවධානයට ලක් කරලා දෙපැත්තම ගැන හිතන්න ඕනේ. ඒදි රාජ්‍යයක කාර්යභාරයේ මේ සියල්ල අපි සාකච්ඡාවට බඳුන් කරා. අපි දකින්න තවත් වෙනස් තත්ත්වයක් තියෙනවා මේ වසන් සමසිංහ මැතිතුමනේ. මේ වෙලාවේ කලින් අවස්ථාවට වඩා යම් යම් විරෝධයන් ආණ්ඩුව පැත්තට රජයේ පැත්තට එල්ල වෙනවා වැඩි. දැන් එක උදාහරණයක් තමයි මෞබිම පත්‍රයේ තියෙනවා හෙද ප්‍රශ්නවලට විසඳුම් දෙන්න මෘත්‍යට හිමි පැය 48ක කාලයක් ඉල්ලනවා කල් දෙනවා කියලා. මොකද මේ වෙලාවේ ඇත්තටම කවුරුත් අසීරුතාවයට මුහුණ පාලා ඉන්න වෙලාවක සාමාන්‍යයෙන් මෙහෙම එකක් මේ රජය පත් කරන්න ජනාධිපතිවරයා පත් කරන්න මූලික වෙච්ච කණ්ඩායමතර පෙරමුණ ගත්ත ස්වාමින් වහන්සේ නමක් මෙහෙම සටනකට එළඹීම ටිකක් අනපේක්ෂිත තත්ත්වයක්. හැබැයි එහෙම වෙලා තියෙනවා. ඊළඟට PCR වාර්තා නැහැ කියලා PHAවරුන්ගේ සංගමයේ කියනවා සති දෙක තුන ප්‍රමාදයි කියලා. අර පළවෙනි අදියරට වඩා තත්ත්වය වෙනස් ස්වරූපයක් තියෙනවා. හැබැයි අපි පිළිගත යුතු කාරණාවකුත් මෙතන තියෙනවා. ප්‍රමාණාත්මක විහෙලයම වැඩි, ධාරිතාව වැඩි. ඒ උනත් යම් ගැටලුකාරී තත්ත්වයක් පේනවා නේද? ඔබගෙත් අපි මම දැක්ක ඊයේ තවත් ඒ වගේම පුවත්පතක තියෙනවා කටුනායක ගුවන්තොට පොලේ සවි කරපු PCR විනාඩි 8කින් ප්‍රතිඵල ගන්න පුළුවන් PCR මැෂින් 3ක් නිකන් තියෙනවා. නිකන් තියෙනවා. ඔව් තිබුණා. තිබුණා. එතකොට දැන් මේ ක්‍රියාවලිය ඇතුලේ මේක කළමනාකරණය කිරීම පිළිබඳ ප්‍රශ්නයක් එක පැත්තක තියෙනවා. PCR පරීක්ෂණ ප්‍රමාද වෙයි. PCR පරීක්ෂණ කිට් එක අඩු වීම. එතකොට අපි ඒක ගෙන්වා ගැනීමට ප්‍රමාද වීම. එතකොට වාර්තා ප්‍රමාද වීම. මේවා මිනිස් අතර සැකයක් සහ විරෝධයක් වෙනවා තමයි. ඒ වගේම දැන් රාජ්‍යාංශය වගේම පෞද්ගලික අංශ සේවකෙන් මුහුණ දෙන ප්‍රශ්න විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ සමහර ප්‍රශ්න මේ කොවිඩ් නිසා ආපුවා නෙමෙයි. මේවා අඛණ්ඩව දිගටම ඇදින ආපු ප්‍රශ්න. ඒවට උත්තර දෙන්න ආණ්ඩුව කල්ගත කරලා ලැබිලා ඒවට අදාළ කාර්යයක් ඉක්ම වෙලා තියෙනවා. සමහරම පොඩි කසුකුත් කරන්නම්. දැන් මේ මුෘතික ආනන්ද නායක ස්වාමීන් වහන්සේම කියනවා මේ වැඩබැරි ටාසල්ල මුල්තැන දාලා තිනවා. මෙයාද අපි දකින්න තත්ත්වයකුත් තියෙනවා. පළවෙනි වටේ හිටපු අනිල් ජාසක මැතුමා වගේ දැන් මේ මෙහෙයුමේ නැහැ. මෙයාදි වෙනස් වීම පේනවා අපිට. දැන් හරි මේ දැන් අර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධූරයටපත් කරන්නේ විශ්‍රාමික හමුදා නිලධාරියෙක්. අපිට තියෙන ප්‍රශ්නේ විශ්‍රාමික හමුදා නිලධාරියෙක් වැටුප් ලබන විශ්‍රාම වැටුපක් ලබන හමුදා නිලධාරියෙක්නේ. එයාගේ සේවය ගන්න ඕන තැන් තියේ. හැබැයි පරිපාලන සේවයේ ඉහළම නිලධාරියෙක් ගන්න තියෙන තැනනේ අමාත්‍යාංශ ලේකම් ධූරේ. අමාත්‍යාංශ ගණනාවට පත් කරාට පස්සේ අර සුදුසුකම් තිබිච්ච ශේෂ්ඨ හිටපු අය තියෙනවා. අනිල් ජාසිංහ මහත්තයා පරිසර අමාත්‍යාංශයට වඩා හොඳම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්. එතුමා පරිසර අමාත්‍යාංශ ලේකම් කරලා අනිල් ජාසිංහ මහත්මයාව දානවා හමුදා නිලධාරියෙක් විශ්‍රාමික හමුදා නිලධාරියෙක් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් කරලා. මොකද්ද මේකේ ගැළපීම? මොකද්ද මේකේ උමනාව? මේවත් එක්ක තමයි මේ ගැටුම් වැඩි වෙන්නේ. මට හිතෙනේ ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නවා මේවා. ඒ කියන්නේ වෙන්න ඕනේ අය නෙමෙයි මේකට දාලා තියෙන. ශේෂ්ත්‍රය අඳුනාගත්ත අය නෙමෙයි මේ වගේ ඉන්නේ. ශේෂ්ත්‍රයේ තියෙන ගැටලුව තේරුම් ගත්ත අය නෙමෙයි දැන් මේවට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා තමයි උන්වහන්සේ කියනත් වැඩ පරිට ආසන්නලා කියලා. මට නිකන්
ප්‍රගිත් මතු කරපු නිසා මම කියන්න ඕනේ මට හිතෙන්නේ ලබන නොවැම්බර් 17 වෙනිදා ඉන් පස්සේ වැඩබැරි ටාසන් ලා කියන ගානකට දන් ගෙඩියට යන්න වෙයි. ඒ මොකද ඒ අවසානයේ අමාත්‍යංශ ලේකම්ලගෙන් මේ අසාර්ථකකම් ප්‍රකාශයට පත් වෙයි. ඒ හේතුව දැන් ජනාධිපතිරා පත් වෙලත් අවුරුද්දක් යනකොට වැඩ කරගන්න බැරි වෙච්ච තැන්වල අමාත්‍යංශ ලේකම්ලා පිටින් මේක යාම සඳහා වෙච්ච සූදානමකුත් තියෙයි. ඉතින් ඒවා තමයි මට හිතෙන්නේ මේ සමහර තැන්වලින් මතුවලා එන කාරණා. ඒ නිසා අපි දකින්නේ මේ තත්ත්වයන් ඇතුලේ දැන් වැඩ කරන ජනතාවගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න තාණ්ඩුවකට කාලයක් තිබුණා කාලයක් ගත්තා ඒවට අවශ්‍ය විසඳුම් ලබා දෙන්න කාලයන් ගත්තට පස්සේ ඒවා පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි මේ වෙලාවේ රටේ තියෙන තත්ත්වය පිළිබඳවත් අපි වෘත්ති සම්පත ව්‍යාපාර හැටියට තේරුම් අරගෙන කටයුතු කළ යුතුයි කියන විශ්වාසය තමයි අපි ඉන්නේ අපිට තප්පර කීපයක් දෙන්න වෙලාව බලන ඉන්න විජවලින ආරක්ෂා වෙන්න අවම තප්පර 20ක්වත් සබන් යොදා අත්සෝදන්න ඩෙටෝල් වෙතින් මහජන සුවය පිණිස මතක් කිරීමක් හඳුන්වාදෙන නව සර්ෆ් එක්සෙල් හයිජින් බූස්ටර් නොපෙනෙන විෂ බීජ මට්ටුවේ පෙනෙන පැල්ලම් ඔට්ටුයි හොඳයි ඒ මම ප්‍රගීත් කියමින් හිටියේ ඉතින් ඒ ඔබට මතක ඇති අපි ගියවර සාකච්ඡා කරනකොටත් මේ කොවිඩ් පිළිබඳවම මේ වගේ සාකච්ඡාවේ පොහොර ප්‍රශ්න අපිට ආවනේ පොහොර ප්‍රශ්න තිබුණා. ඒත් අද අනුරාධපුරයේ ගොවියන්ටත් අදත් මේ ප්‍රශ්නේ හිමමයිනේ. විතර දැන් වැඩ. ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ කියන වැඩබැරි තාසන්ලා ඉන්නේ සෞඛ්‍ය අමාත්‍යංශවල විතරක් නෙමෙයි. ඉතින් මේ කෘෂිකර්ම අමාත්‍යංශරත් මේ ප්‍රශ්නේ තියෙනවා. එතකොට මේ මික්ස් එක කොහොමද වෙනස් කරගන්නේ? එතකොට ගොවියට පොහොර ඌමනා කාලට පොහොර නැති වුනහම පොහොර ගන්න තවත් ගොවියට රටවටේ දුවන්න වෙනවා නේද? පොහොර ටික ගෙනල්ලා දෙන්න ආණ්ඩුවට බැරි නම් ඉතින් බෑ තමයි. ඒක ආපහු අවසාන ප්‍රතිඵලය මොකද්ද? අස්වැන්න අඩු වෙනවා. අස්වැන්න අඩු වුණාට පස්සේ හාල් 150ට කන්න වෙනවා. ඔබට මතක ඇති මම කිව්වා මේ පළවෙනි රැල්ල ඉවරනකොට රුපියල් 120න් උඩ හාල් යනවා කියලා. දැන් මම ඒ යථාර්ථය අපි දකිමින් තියෙනවා දැන්. ඉතින් මේ ඊළඟ රැල්ල ඉවර වෙලා එනකොට හාල් 150ට අපේ රටේ මිනිස්සුන්ට කන්න වෙනවා. ඒ මොකද අස්වැන්න අඩු වුණාට පස්සේ මිල ඉහළ යනවා. පිට රටින් හාල් ගේන එකත් නවත්තනවා. ඒ නවත්තන්න ඕනේ රටේ ගොවිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්. නමුත් රටේ ආහාර නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමාණවත් සහල් නැති වුණොත් එහෙම ඒ එතකොට වෙන්නේ තියෙන ටිකේ මිල ඉහළ යාමේ ප්‍රවණතාවයක් ඇති වෙනවා. ඒ නිසා මේ රටේ මේ ප්‍රශ්නේ පොදු ප්‍රශ්නයක් ලෙස දකිමින් ගොවියගේ ප්‍රශ්නය, කම්කරුවගේ ප්‍රශ්නය, සුළු ව්‍යාපාරිකයන්ගේ ප්‍රශ්න, එදිනදා වැඩ කරන මිනිස්සුන්ගේ ප්‍රශ්න මේවට අදාළ අවශ්‍ය නිර්ණායකයන් මග පෙන්වීම මැදිහත් වීම ආණ්ඩුවක් විසින් කළ යුතු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මං කියන්නේ පොහොර ටික ගෙනලා දුන්නට පස්සේ ගොවියා වගාව කරොත් එහෙම රට ඉස්සරහට යනවා. ගොවියා වගා නොකරොත් එහෙම ව්‍යාපාර වලටත් මේක බලපානවා. රටේ සංවර්ධනයටත් මේක බරපතල ලෙස බලපානවා. හොඳයි. මේ වසංගත තත්ත්වයට අදාළව කතා කරනවා නම් තම බොහෝ දෑ තිබෙනවා. නමුත් අපි තවත් උණුසුම් මාතෘකාවක් මේ වෙලාවේ තියෙනවා කතා කළ යුතුව තිබෙන. දැන් පක්ෂයක් විදිහට පැත්තක ඔබ විරෝධය පාපු අවස්ථාවක් මේක. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ඊට පෙරම ඔබේ විරෝධය අපි දකින්න ලැබුණා අපිට. ඒ අතරේ ඔබේ නායකතුමත් කියනවා ගෝඨාභය පොම්පියෝ කතා කළ දේ රටට මහාම හෙළි කළ යුතුයි කියන එකත්. දැන් මේ අතරේ අපිට දකින්න පුළුවන් කමකුත් තියෙනවා. අන්තර්ජාතික සම්බන්ධතාවලදී රටේ ස්වාධීනත්වය කැප කරන්න තමන් සූදානම් නැහැ කියන එක ජනාධිපතිවරයා බොහොම පැහැදිලිව සඳහන් කරා. ඒ වගේම මේ ශ්‍රී ලංකාව චීන ණයගුලක හිර වෙලා නැහැ. එහෙම සැකසංකා තබා ගන්න එපා කියලා ඇමරිකානු රාජ්‍ය දෙකඹරට මූණටම කියනවා ජනාධිපතිවරයා. ඒ අතරේ විවිධ ගිවිසුම් අත්සන් කරනවා කියවට එම දෙයක් සිදු වෙලත් නැහැ. මේ අතරේ MCC පිළිබඳවත් අවශ්‍ය නම් ලංකාවට හිතා බැලිය හැකි කියලායි ඇමරිකානු රාජ්‍ය දෙකඹරයා කියන්නේ. මේ පසුබිම තුල දැඩි ලෙස විරෝධය පාන්නේ ඇයි එහෙමනම් ඇයි මේ රටට හෙලි කරන්න කියලා මේ තරම් තද බල විදියට ඉල්ලා සිටින්නේ ඔව් ප්‍රගීත් ඔබ අපේ රටේ විතරක් නෙමෙයි දකුණු ආසියාවේම මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ආසියානු සංචාරය ඔව් මේ සංචාරයේ අරමුණම තමයි ආසියානු කලාපයේ තමන්ගේ සබඳතා ශක්තිමත් කර ගැනීම ඔහු ලංකාවට එන්න කලින් මැලේසියාවේදී කරන ලද ප්‍රකාශය දැක්කනේ අපි දැන් ලංකාව තෝරගන්න ඕනේ ලංකාවට ඇවිල්ලත් ඔහු කරේ මොකද්ද? චීනය ලංකාවේ පරපෝෂිතේ. ඒ කියන්නේ චීනයයි ලංකාව අතර තියෙන සබඳකම ඒක අපේ ගනුදෙනුවක්. නේද? ඔබ මේ ආයතනයත් එක්ක තියෙන ගනුදෙනුව ඔබේ ගනුදෙනුවක්. ඒක මට අදාළ එකක් නෙමෙයි. මම මේ ප්‍රෝග්‍රෑම් එකට ආපුවාම අපි දෙන්න ප්‍රෝග්‍රෑම් එක කළා මම යනවා. ඔබට තියෙන වෙන බැඳීමක්. ඒතර චීනයයි ලංකාවයි අතර තියෙන සබඳකමට ඇමරිකාව කොහොමද කියන්නේ ඒක මෙහෙම එකක් කියලා. එහෙම එකක් වෙන්නත් පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ ඇමරිකාවේ මැදිහත් වීම බලහත්කාරී එතකොට ඇමරිකාවෙන් දැන් චීන ගැන ඕන එකක් කියන්න පුළුවන් හැබැයි ලංකාවට ඇවිල්ලා මේ කියන එකෙන් ඒගොල්ලෝ කියන්නේ මොකද්ද අපි කරන්න යන්නේ එහෙම එකක් නෙමෙයි ඔයගොල්ලෝ දැන් තෝරගන්න ඕනේ පරිපෝෂිතයද නේද අපිද කියලා මේ කියන්නේ එතකොට ඒ කියන්නේ එන්න කලිනුත් කිව්වා තෝරගන්න ඕගොල්ලන්ගේ පැත්ත
තෝරගන්න ඕගොල්ලන්ගේ ගැනුම් කරුවා ඕගොල්ලන්ගේ විකුණුම් කරුවා තෝරගන්නද ගැනුම් කරුවා තෝරගන්නද කියලා තෝරගන්න. ඒක තමයි මේ කියලා කිව්වේ. ඕගොල්ලන්ට සප්ලයර් තෝරගන්නවද ඕගොල්ලන්ගේ සෙලර් තෝරගන්නවද. ඒක තමයි මේ කියන්නේ. එතකොට රටක් හැටියට අපි අන්තර්ජාතික සබඳතා තියාගන්න ඕන. අපි ඒව අතාරින්න ඕනේ නැහැ. ඇමරිකානු රාජ්‍ය ලේකම් කලාපීය මැදිහත් වීමට එනකොට ලංකාවට එන්නේ නිකන් නෙමෙයි. අපි දන්නවා මේට කලින් ඉඳන් තිබිච්ච MCC ගිවිසුම පිළිබඳ කාරණේ. ඒ වගේම එක්සා සෝෆා ගිවිසුම අස්සම් කරන සකස් කළා තිබුණි. එතකොට ඒවා මියම් ප්‍රමාණය සමාජ විරෝධී නිසා කල් වෙනවා. හැබැයි ඔබ දකින්න ඇති මේකෙ වෙච්ච සුවිශේෂී දෙයක් තිබුණා. රාජ්‍ය ලේකම්වරයා එනකොට කියලා ආවේ ජනාධිපති අගමැති මුණ ගැහිලා කතා කරනවා කියලානේ. ඒක අගමැතිවරයා එක්ක සාකච්ඡාවක් තිබ්බේ නැහැ නේ. රටේ අගමැති කෙනෙක් නැතුව නෙමෙයි. එතකොට මේක පිටිපස්සේ තියෙනවානේ සැඟවිච්ච දේවල්. එතකොට ජනාධිපතිවරයා එන රටට කියන්න ඕනේ උන් කතා කරේ මොනවද කියලා. රට දැනගන්න ඕනේ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ඇවිල්ලා ජනාධිපතිවරයා එක්ක කරපු සාකච්ඡාව. විදේශ අමාත්‍යාංශය ගිහිල්ලා කරපු සාකච්ඡාව සහ පුවත්පත් සාකච්ඡාවෙන් මේ රටට ඇවිල්ලා තියෙන පුවත් මාධ්‍යවේදීන් නගපු ප්‍රශ්න වලට උත්තර නෙමෙයි තියෙන්නේ. සහ එයාට කැමති දේ කියලා ගියේ. හැබැයි එයා කතා කරපු දේවල් රට දන්නේ නැහැ. අපි දන්නවා මේකේ ප්‍රතිඵල එන්නේ පස්සේ. ප්‍රතිඵල එනකොට ඒ ප්‍රතිඵලේ නරක එකක් බවට පත් වෙනවා කියනක අපි කවුරුත් දන්නේ නිකන් නෙමෙයි. ඇමරිකාව තමන්ගේ මැදිහත් වීම නිකන් තියන්නේ නැහැ කලාපය තුල. MCC ගිවිසුම ගහලා කොරිඩෝවක් හදලා ඉඩම් අක්කර ලක්ෂ 12ක් තමන්ගේ කොරිඩෝව නිදහස් කලාපයක් ලෙස නම් කරලා ඇමරිකානු හමුදා වලට රටට එන්න පුළුවන් ඉඩ හදාගෙන එක්සා දික් කරලා සෝපා ගිවිසුම අස්සම් කරලා ඒ සෝපා ගිවිසුම හරහා ලංකාවේ වරායවල් ගුවන්තොට පොළවල් ඇමරිකානු හමුදා වලට පාවිච්චි කරන්න පුළුවන් වැඩපිළිවෙළ හදමින් මේ යන්නේ. ඔබ ඔබ දකින්න ඇති අද ලංකාව සහ ආසියාවේ මේ කරන සිබෙන සංචාරය යනකොට අද මාළදීන් යනකොට ජපානයත් එක්ක යුද අභ්‍යාස කරනවා ඇමරිකාව. ඒ චීන දේශ සීමා ආශ්‍රිතව. ඉතින් මේ ලෝක දේශපාලන බලවතුන්ගේ දඩබිමක් බවට ලංකාව පත් කරගන්න හදන බලහත්කාරී මැදිහත් වීම වලට තමයි අපේ විරෝධය තියෙන්නේ. අපි ජාතිය අතර සබඳතා අතාරින්නේ නැහැ. ඇමරිකාවත් එක්ක අපේ සබඳකම්, චීනෙත් එක්ක අපේ සබඳකම්, යුරෝපයත් එක්ක අපේ සබඳකම්, ජපානෙත් එක්ක අපේ සබඳකම් අපි වැඩි කරගන්නවා. රටක් හැටියට ඉන්දියාව වුණත් අපිට කරන මැදිහත් වීම අපි බලහත්කාරීව ප්‍රතික්ෂේප කරනවා. ලංකාවේ තෙල් ටැංගි ටික දෙන්න ඉන්දියාව බලහත්කාරෙන් තියන් ඉන්නේ. අපි ඒක ගන්න කතා කරන්නේ නැහැ. හම්බන්තොට වරාය 99 වරුදට විකුණන කිව්වට ඒක ගන්න ජනාධිපතිරයක් වචනයක් කියන්නේ නැහැනේ. ඒතකොට නැගෙනහිර ජැටිය වැඩ පටන් අරගෙන දුවන්න ඕනේ කඩිනමින්. සල්ලි එන්නේ එතකොට. ඒතකොට තෙල් ටැංගි ටික විකුණන එක නවත්තන්න නඩු දාලා තියෙනවා පුරුෂම්පති හැටියට. මේක විකුණන්න එපා. මේක ලොකු සම්පතක් අපිට. ඒක බලහත්කාරෙන් ඉන්දියානු සමාගම් තියන් ඉන්නේ. දෝෂණ විරෝධී හඬ සංවිධානයට අපි එක නඩුවක් දාලා තියෙනවා. තෙල් වෘත්තීය සමිතියක නඩුවක් දාලා තියෙනවා. මේ තෙල් ටැංකිය ටික දැන් බලහත්කාරයෙන් තියන් ඉන්නේ. අඩුම ගානේ ලංකාවේ සිපෙට්කෝ එකටවත් මේක පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. හොඳයි අපි අර කතා කරගෙන ආපු කාරණාවට ආවොත් ඇමරිකාවේ සුපුරුදු ආක්‍රමණශීලී පිළිවෙත මේ වෙලාවේ තනුගමනය කරනවා සහ කොච්චර ඔබ කියන්නේ කොච්චර නෑ කිව්වත් අවසාන වශයෙන් සිදුවෙන්නේ මේ MCC ආදී ගිවිසුම් ගත වීමට යන්න වීම කියන එකද ඔබ කියන්නේ? අනිවාර්යෙන් ඔබට මතක ඇති චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධානීෙක් ලංකාවට ආවන පහුගිය හිටපු විදේශ ඇමතිවරයා. ඔව්. ඒ එනකොට එනදාට පහවදා ඇමරිකාවෙන් කෝ අපිට එනවා කියනවා. කල්පනා කරලා බලන්න මේ දැන් භූගෝලීය සපේ පිහිටීමත් කලාපීය සපේ පිහිටීමේ වැදගත්කමත් ලෝක දේශපාලන බලවතුන්ගේ ඌමනාවට පාවිච්චි වෙමින් තියෙනවා දැන්. ඒ පාවිච්චි වෙති රටකට ස්වෛරීත්වය කොහෙද යන්නේ? ඔබ දැක්කා අපේ රටට එන හැම කෙනාම PCR කරන්න ඕන වුණාට ගුවන්තොටුපලේ සේවකයෝ PCR කරා ඇමරිකාවෙන් ආපු අය PCR කරන්නේ නැහැ. දැන් ප්‍රශ්නේ තියෙන හැටි බලන්න. ඒ අය පිළිගන්නේ නැන්නේ ගුවන්තොටුපලේ සේවකයෝ PCR කරනවා. මේ අය පිළිගන්නේ නැහැ. ඔබ දකින්න ඇති. පොම්පියෝ මහත්තයාට යන්නම මේ පොච්ච කඩේ පල්ලියට ගියා. ඒ පාර කාපට් කරනවා වෙනම. පැය 10න් 12න් පාර කාපට් කරනවා. මොකද එතුමා පොච්ච කඩේ පල්ලියට එක්ක යන්න ඕන නිසා. ඒ කියන්නේ මම කියන්නේ මේ සමහර මැදිහත් වීම පිටිපස්සේ තියෙන ඌමනාව අපිට දැන් එළියට දෙන්න දෙන්නේ නැහැ නේ ආණ්ඩුව. අගම
අකමැතිවරයා මුණ නොගැසීම විසින් අකමැතිවරයා මේක කෑල්ලක් බේර ගන්න ඇති. ඔබයි කියන සමහර කාරණා මම හිතන්නේ මේ වාර මේ රජයට පමණක් අදාළ වෙන්නේවත් අපි සාමාන්‍යයෙන් ඇමරිකාවේ උ තර්ඩ් ඉන් කමාන්ඩ් කියලා හඳුන්වන්නේ. ඒකට එවැනි පුද්ගලෙක් එහෙම ඇතුලේ මෙවැනි තත්ත්වයන් සාමාන්‍යයෙන් සුලබව සිදු වෙන දේවල් කියලා අපි හිතමුකෝ. හොඳයි මම මේ අපිට වැඩි වෙලාවක් නැති නිසා මම මේ පැත්තට බොයමු කරන්න කැමතියි. දැන් ජනාධිපතිවරයා දැඩි ලෙස අවධාරණය කොට කියනවා රටේ ස්වාධීනත්වයේ ස්වෛරීත්වයේ කැප කරන්නේ නැහැ කියන එක. ඔබට ඇයි ඔබ එය අගය කිරීමට ලක් කරන්නේ නැත්තේ? ජනාධිපතිවරයාගේ ඍජු භාවය පිළිබඳව කතා කරන්නේ අපි දැක්කනේ ප්‍රගීත් ලෝකෙ කොයි රටේද තියෙන්නේ තවත් රටක පුරවැසියෙක් භාවය ගත්ත කෙනෙකුට ඒ රටේ පාර්ලිමේන්තු ව්‍යවස්ථා දාගෙන නියෝජනය කරන්න පුළුවන් කියලා. අපේ රටේ ස්වාධීනත්වයේ ස්වෛරීත්වය චීන ජාතිකයෙකුට ලංකාවේ පුරවැසියෙක් භාවය අරගෙන ලංකාවේ පාර්ලිමේන්තු ගන්න පුළුවන්. ඕනම ජාවාරමක් කරලා අහු වුණාට පස්සේ චීනට ගිහිල්ලා බේරෙන්න පුළුවන්. ඔහු දිත්ත පුරවැසියෙක් නම්. ඇමරිකන් පුරවැසියෙක් භාවය තියෙන කෙනෙකුට ඇමරිකන් පුරවැසියෙක් භාවය ගත්ත කෙනෙකුට ලංකාවේ පාර්ලිමේන්තු වල ඕන ජාවාරමක් කරලා ආණ්ඩුවක් වෙනස් වෙච්ච වෙලාවට ආපහු ඇමරිකාවට ගිහිල්ලා ජීවත් වෙන්න පුළුවන්. මේ භාවිතාවෙන් අපි බලන්න ඕනේ. ජනාධිපතිවරයා රටේ ස්වාධීනත්වය ස්වෛරීත්වයට හානි වෙන කිසිම සංකල්පයක් නැහැ කියලා කිව්වා. ඇමරිකාව එන ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වචනයක් කිව්වේ නැහැනේ. ඔය ප්‍රකාශ දැන් ඇමරිකන් රාජ්‍ය ලේකම්වරයා ඉන්දුනීසියා මැලේසියාවේ ඉඳන් කියනවා මේ මෙහෙම එකක් තෝරගන්න ඕනේ පැත්ත මොකද්ද කියලා බලන්න කියලා. කගක් දාලා එන්නේ අපිට. පාට් එකක් දාලා එන්නේ. හැබැයි ඒකට අදාළව කියන්නේ එයා නෙමෙයි අපි අපේ රට ගැන අපි තීරණ ගන්නම්. ඇමරිකාව ඇමරිකාවේ වැඩේ බලා ගන්න. අපි අපේ රටේ වැඩේ බලා ගන්නම් කියලා කියන්නේ. අපි කියන්නේ මේ භාවිතාවයි මේ මේකට දක්වන ප්‍රතිචාරය ඇතුලේ මේ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ආසියානු කලාපයට ඇවිල්ලා අපේ රටට ඇවිල්ලා මේ පැය 24ක වගේ කාලයක් ගත කරන්නේ නිකන් නෙමෙයි. අර අපි කතාවට කියනවනේ මේ මී කඩන්නේ අත වේවකන් නෙමෙයි කියලා. ඉන්දියාවත් එක්ක අස්සම් කරන ඉන්දියානු යුද සංවේද තොරතුරු කොමාරු කරගෙන මේ කිසිම වලට කලාපීය ලෙස මාළදිව ලංකාව නිපත මැලේසියාව වගේ කලවලට මේ යන්නේ නිකන් නෙමෙයි. ඒ තමන්ගේ ඌමනා වෙනුවෙන් ඒ රටක නතු කර ගැනීම අවශ්‍ය කරන जनाधिपति හැබැයි ප්‍රශ්නේ නෙමෙයි අපේ ස්වාමීන් වහන්සේලා අහන කො ජනාධිපති කියන්නේ රටේ ස්ථාවර කියලා. මේ අපි නෙමෙයි ජනාධිපතිතුමා පත් කරන්න එතුමට තොරන් ගහපු ස්වාමීන් වහන්සේලා කියන්නේ. එතුම ඒ ස්වාමීන් වහන්සේලාම කියනවා. දැන් අපිව නොසලකා විශ්ව සම්මත කරා. හැබැයි අපි බකට් පත්තු කරන්නේ වෙසක් එකට. වෙසක් නැති දවසට බකට් පත්තු කරපුවාම අපේ අපේ වැඩේ බලා ගන්න පුළුවන් මේ යන විදියට කියලා තමයි අපි ස්වාමීන් වහන්සේලා කියන්නේ. අපි කියන්නේ අපි දකින්නේ මේවා පිටිපස්සේ තියෙනවා සැකය විතරක් නෙමෙයි අවිශ්වාසය. මේ ක්‍රියාවලියෙන් විශේෂ සුපරමෙන් තියෙන දේ රටට හෙළි නොකිරීම ඇතුලේ ජනතාවට වචන වලින් කියන දේවල් වලට වඩා එහා ගිය අවිශ්වාසයක් හැදිලා තියෙනවා. ඒ නිසා තමයි ජනතාව පහුගිය වතාවේ කොවිඩ් වලට ආණ්ඩුවේ මැදිහත් වීම ඡන්දයක් නිසා සිද්ධ වෙච්ච ආකාරයත් දැන් ලෙඩ්ඩු 2300 හම්බ වෙද්දී ආණ්ඩුවේ මැදිහත් වීමත් ජනතාව පීඩාවට පත් වෙලා තියෙන ආකාරය පිළිබඳව ආණ්ඩුවේ මැදිහත් වීමත් අතර පරස්පරයක් තියෙනවා. ඒ පරස්පරය තමයි ජනතාව අපේක්ෂා කරන්නේ ආණ්ඩුව වහම මැදිහත් වෙලා සහන දීලා ඒ ජනතාවට මේ කොවිඩ් තත්ත්වයේ මගහැරන තෙක් ජීවත් වෙන අවශ්‍ය පහසුකම් වටපිටාව හදන්න කියලා ඉල්ලීම ජනතාවගෙන් කරන්න යන්නේ ඒ නිසා. හොඳයි මේ වසංගත තත්ත්වයට අදාළ කාරණා වෙතත් ඒ වගේම ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරයට අදාළ කාරණාත් වෙත තමයි අපි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළේ. ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සමාජික වගේම අන්තර් සමාගම් සේවක සංගමේ සභාපති වසන්ත සමරසිංහ මැතිතුමන් එක්ක මම හිතනවා මේදී යම් ඔබට අදහසක් ඇති කරගන්න හැකි ආකාරයේ අදහස් දක්වීමක් සිදු වුණා කෙනෙක් ඔබ තමයි ජනතාව විදියට මේ කියන කාරණා පිළිබඳව අවසාන තීන්දුව තීරණය ගන්න උනේ අදාළ තැන්වලදී අදාළ අවස්ථාවවලදී. නමුත් රජයට ඒ තීන්දුව තීරණ ගන්නා පාර්ශ්වවලට යම් පෙළඹවීමක් සිතා බලන්න නැවත සිතා බලන්න මේ කතා බහ ප්‍රයෝජනවත් වෙනවා කියලා අප දැඩි ලෙස විශ්වාස කරනවා. සුපි ඔබතුමාට සෞභාග්‍යයි. ආයුබෝවන්. එමනම් අපි නැවත හෙට උදෑසන හමු වෙනවා කියන්නේ නැහැ. මොකද හෙට පොහොය දවස. ඒ වගේම අද මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතට සදුදාළුවෙමත් එක්ක ඇඳරි නීතිය පැනවෙනවා. පත්‍රයේම තියෙන දැනුම්වත් කිරීමකින් අවසන් කරන්න මම හිතුවා ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ දැක්වෙනවා. උණ කැස්ස උගුරේ අමාරුව ඇතනම් ගෙදරටම වී ඉන්න. හැකිතාක් එලෙස උත්සාහ කරන්න කියන එක අපි ඔබ හමුවේ තබමින් සමු ගන්න යාලිත ඔබ හමු වෙන බලාපොරොත්තුෙන් සුබ දවසක් ප්‍රාර්ථනා කරමි.
සතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.